தேரிபாத்துலு ஜனாதிபதித்துமா தென் ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜ்வாதி ஜனராஜ்ய அகவின் சுருத்துமான் எதிரியே திரும் தினவாயதி அனுரகுமார திசாநாயக வனமாம ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜ்வாதி ஜனராஜ்ய ஜனாதிபதி உரி காரியா கர்த்தவ்ய ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜ்வாதி ஜனராஜ்ய ஆண்டுக்கு வஸ்தாவட சா நீதியிட்ட அனுகூலம் அவங்க வைட்டுக்கர்னு பவட்டது ஸ்ரீலங்கா ஜனராஜ்யத்து பட்சபாதவன பவட்டது மாகே உபரிம சக்தி பிரமாணம் ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜ்வாதி ஜனராஜ்ய ஆண்டுக்கு விவஸ்தாவ ஆரக்ஷா கொட்ட அனுகமனீகரண பவட்டது கௌரவ பகுமானி யுக்த பிரகாச கொட்ட பிரதிஜா திமி அனுரகுமார திசாநாயக வனமாம ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜ்வாதி ஜனராஜ்ய ஆண்டுக்கு விவஸ்தாவ ஆரக்ஷா கொட்ட அனுகமனீகரண பவட்டது ஸ்ரீலங்காவி தேசிய துல வினமராஜ பீட்டுவீமட்ட கெலிம்மு ஹோ அந்யாக்காரின் ஸ்ரீலங்காவ துளதி ஹோ இன் பிடதி ஆதார தீம அனுபல தீம அனுகிரக தக்வீம முதல் நிதிவீம தைரிய தீம ஹோ தேச நாக்கிரீம நுக்கரண பவடுது கௌரவ பகுமானி யுக்த பிரகாச கொட்ட பிரதிஜா தீம I would now like to invite the 9th Executive President of the Democratic Socialist Republic of Sri Lanka, His Excellency Anurakumara Dissanayake, to make the inaugural address to the nation. இலங்கை தேசத்தின் 9வது நிறைவேற்று அதிகாரமிக்க ஜனாதிபதியாக பதவி பிரமாணம் எடுத்துக்கொண்ட அனுரகுமார திசாநாயக் அவர்கள் இப்பொழுது நாட்டு மக்களுக்காக உரை நிகழ்த்துவார். ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜ்வாதி ஜனராஜ்ய கரு ஜனாதிபதி அனுர திசாநாயக் மத்துமான்ட் கௌரவனி ஆராதனை ஜாத்திய அமதிம சந்தா வெடமோவதால் கௌரவனீய மாநாயக அகமதுரன் மகான்சேலாகின் அப்பி பிய துமான்கின் குருக்கள் துமன்லகின் மவிலு துமன்லகின் இவ்வகேம தானாபதி வருண் மகாகுமசாரீஸ்வரன் இவ்வகேம அக்ரவன்சகாரதுமா இவ்வகேம ஆராதித்த சிலு அமுத்தான்கின் அவசராய் அபிதன் அப்பிரட்டே பிரஜாதந்திரவாதே வெதகத்ம லட்சணே தமாய் ஜனதா விசின் தமம் பாலனிர பத்கரகணியம் சந்தா பாலகே தோரா பத்கரகணியம் நமுத் மெத்திவர்ணிர் சந்த பிரகாசிர பத்கிரி மகா பாலகே தோரா பத்கரகணியம் பமன பிரஜாதந்திரவாதி அவசன் வண்ணினே
ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වුවත් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත්භාවය ඒ වගේම නීතිවල යම් ශක්තිමත්භාවයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. එනිසා මා ප්‍රථම කොටම අපේ රටේ ජනතාවට දැනුවත් කරන්න කැමති මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාගේ උපරිම කැපවීම මාගේ දුර කාලය තුළත පෙන්නු කරන්නම සූදානම්. ඒ වගේම අප රටේ මැතිවරණයකදී බලගෝමාරුවේදී ඒ ප්‍රජාතාන්ත්‍රික ලෙස සිදුවුණු ඉතිහාසයක් තිබෙනවා. කිසිදු විටක මැතිවරණයකදී සිදුවන බලගෝමාරුවක් කිසිදු නායකෙක් ප්‍රතික්ෂේප කොට නැහැ. ඒ අනුව යමින් හිටපු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාවගේ ජනවරම සුහදව පිළි අරගනිමින් මේ ප්‍රජාතන්ත්‍රවාදී බලගෝමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම එතුමාගේ ආදර්ශයට බේන් විශ්සතුවන්ත වෙනවා. ඒ වගේම අපි ඉතා ගැඹුරින් තේරුම් අරන් තිබෙනවා අපට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක්. අපේ දේශපාලනය මේට වඩා පිරිසිදු විය යුතු ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතික අවශ්‍යතාවය තිබෙනවා. ඉතින් අප ඒ වෙනුවෙන් කැප වෙන සූදානම්. අපේ රටේ දේශපාලකයා දේශපාලන පිළිබඳව පුදු පුරවේසන්ගේ තිබෙන්නේ අයහපත් අදහසක් ඒ සුදුසු නැති තැනක් වගේ අදහසක් තිබෙන්නේ. එනිසා අපේ පැත්තෙන් අපි උපරිම ලෙස නැවත දේශපාලනය කෙරෙහි දේශපාලකයා කෙරෙහි මහජනයාගේ ගෞරවයක් මහජනයාගේ විශ්වාසයක් ගැනීම සඳහා අපගේ පාර්ශ්වයෙන් කළ හැකි සියල්ල කරන සූදානම්. ඒ වගේම අපිට ලැබෙන මේ ගැඹුරුතම අරුබුදය හුදු ආණ්ඩුවකට හුදු දේශපාලන පක්ෂයකට හුදු පුද්ගලයකට පමණක් පියමං කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද මා මීට පෙරත් ප්‍රකාශ කළා තිබුණ මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ මා මැජික් කරුවෙක් නොවේ මා මේ රටේ පුදුණු සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තිබෙනව නොහැකියාවන් තිබෙනව දන්න දේවල් තිබෙනව නොදන්න දේවල් තිබෙනව. හැබැයි මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන දන්න දේ එක්රැස් කරගෙන වඩාත් හොඳ තීන්දුව తీරන අරගෙන මේ රට මෙහෙවීමයි. ඒ නිසා ඒ සාමික මෙදියත් වීමේ පංගු කරුවේ කොටස් කරුවේ බවට පත්වීම තමයි මගේ වගකීම. ඒ වෙනුවෙන් සාමික මෙදියත් වීමේ කොටස් කරුවේ බවට මා පත්වෙනවා. ඒ වගේම මේ අරුබුදේ නිමා කිරීමේදී පොදු පුරවැසියන්ට සියලු ශේෂ්ත්‍රවල රැඳීසාල වගකීමක් තිබෙනවා. මා හැම දෙනාගේම සහය අපේක්ෂා කරන ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන්. නමුත් අප තේරුම් අරන් තිබෙනවා රටේ ජනාධිපතිවරයා ලෙස මේ කාර්ය මෙහෙවීමේදී ප්‍රමුඛතම හා ප්‍රධානතම වගකීමක් මා සතු තිබෙන බව. එනිසා ක්‍රියාවෙන් භාවිතාවෙන් හැම අවස්ථාවකදී මේ රටේ පුරවැසියන්ට මම ඒත්තු ගන්න ඕන සූදානම් මේ අභියෝගයේ පියමං කිරීම සඳහා මට පැවරී තිබෙන වැඩ කොටස මා නිසි පරිදි ඉටු කරන බව මේ සමාජයට ඒත්තු ගන්න මම සූදානම්. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා අපේ රට ජාත්‍යන්තරමය සහය අවශ්‍යයි. එනිසා ලෝකයේ කවර බලබෙදීම් තිබුණත් අපිට වඩාත් වාසි සහගත ලෙස ඒ රාජ්‍යන්නක කටයුතු කිරීම අපි අපේක්ෂාවක් තිබෙනවා. අපි ලෝකෙන් හුදකලා බවට පත් වූ රාජ්‍යයක් නෙවෙයි, ලෝකයේත් එක්ක සාමූහික ඒකබද්ධ ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ පිළිබඳ අවශ්‍යක තීන්දුව తీරන ගන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඒ වගේම අපේ රට ගොඩනැගීමේදී කර්මාන්තකරුවන්ට විවසායක විශාල කාර්යභාරයක් තිබෙනවා. එනිසා ඔවුන් වඩාත් ශක්තිමත්ව අපේ රට ගොඩනැගීම සඳහා රජයේ ක්‍රියාවලියට සහය දෙයි, උදව් කරයි කියන විශාල බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී විසින් මාව ජනාධිපතිවරයාට තෝරාපත් කරගෙන තිබෙනවා. ඒ තෝරාපත් කර ගැනීම සඳහා ජනතාව ඡන්දය මට ලබා දීලා තිබෙනවා. මට ලබා නුදුන් ඡන්ද ප්‍රමාණිකුත් තිබෙනවා. එනිසා අපේ ජයග්‍රහණයේ සංවිතිය සහ ප්‍රමාණය පිළිබඳව අපිට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා.
එනිසාමගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්යය තමයි අපට සහය නොදුන් අපි විශ්වාස නොකරන පුරවැසියන්ද සහය ලැබෙද්දීම සහ විශ්වාසද ගොඩනගා ගැනීම ඒ කාර්ය සාර්ථකව නිම කළ හැකි කියන දැඩි විශ්වාසයක් තිබෙනවා. ඉතින් අපි ඉදිරියේදී මේ සියල්ල ප්‍රායෝගිකවත් ඉදිරියේදී මේ සියල්ල ඔබට අත්දැකීමෙන් තත් විඳින පුළුවන් වේවි. ඒ සඳහා සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරනවා. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි සියලු දෙනාටම. බොහොම ස්තුතියි. That's